යිබෝවන් සුභමධ්‍යහනක් ඔබ ස්වාදිරූපහණනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමගින් ප්‍රම නදධනය පුවත් සිරස් තලවෙට. කොරෝනා පොකුරට ඒඒත් දෙදහස් හාරසිය විසි නවයක් එක් වෙද්දී මරණ රයිස්තුව අටසිය හැට අටට නගී. පාතාලයේ කෙරුමෙක් වූහොස්කොඩ තාරකත් වැඩිරැදී මරුට. පෝනා එන්නත් අබාදීම තවදුරටත් ජාතික වෙසක් උත්සවය නැවතුනත් එය මුුල්කරගෙන යාප නිසි්දුකරන සංවර්ධනය අකණ්ඩෝම ඉස්ශ්‍රායිල පලස්තිීන ප්‍රහාර ඉහලයක්දී ගාසා තීරයට දැඩිහානි සංවිධහනත්මක අපරාධ කල්ලේ සාමාජිකෙක් වන කොස්කොඩ තාරක නැමැත්තා පොලිස් වැඩි පහරින් මරමුවට පත්තුනා ර්මකීර්දී තාර්රක පෙේරා විේස කරහවත් කොස්කොඩ තාර්ක නැමැත්තා මීරිකම රේන්ද පොල ප්‍රදේශයේ විශේෂ මෙහමක් අතරතුර මෙසේ පොලස් වැඩි පහරින් ජීවිතක්ෂයට පත්වනා. බස්නාහිර පලාත් උතුර අපරාධ කෝටසි නිර්ධරන්ගේ අතරැංගේ පසූ ඔහු මිරිකම රේන්ද පොළප්‍රදේශයේ සඟවා තිබූ ස්නයිප වර්ගේ ගිනි අවයක් පෙන්වීමට පැමි අවස්ථාව ප්‍රධන පොලස් පරික්ෂික වරයෙු සතුව තිබූ ගිනිියවිය උදුරාගැනීමට පොරබැදීමේදී ඒ ක්‍රියත්මකව මෙන් මෙසේ වැඩිවැදී තිබෙනවා ල්ලබ ොස්කොඩ රක වතුපිටවල් රහට ඇතුළත්කරීමෙන් අනතුරුව වැදුර ප්‍රතිකාර සහ මඩිකම රෝහල වෙත මාරුකරයා වුණා. එහිදි හොමිය කියිය බවයි පොලිසිය සඳහන් කළේ. කොස්කොඩ තාර්ක මැත්තා මාතර මොටුව කොට්ටවාදී ප්‍රදේශවල සිද වූ මිනිස් ගාතන හතක් මෙෙන්ම කොලකෑම් විසේකට සබන්ධ සැක්කරවක වනවා. ඔහු මනුෂ්‍ය ගාතන හතකට ඒවගේම විත කොල්ලකෑම් විස්සකට අදාලව අවශ්‍ය කරමේ සිටි සැකරවයකු බවට පොිස් ර්තාාන පෙනී ගොස්තිබෙනවා. එවගේම දෙදස් දහට වර්ශයේදී මාතර නගරේ ස්වර්ණාභාරණ වෙළඳ සල කොල්ලකා පලායන අවස්ථාවේ දී. එම කොල්ලකරවන් අතන්ගොට ගැනීමටගේ පොිස්්‍රධායකුට පඩි බා ගාතනය කිරීමේ සිද්ධියට අදාළව සිටි සැකරයකු බවටත්වාර්ාාවෙනවා. මේ සම්බන්ධයෙන් බස්නාහික පලාාතු උතුර බාර නෝජ්‍ය පොිස්පතිවරයා ධීක්ෂ ර් ශෂක. ම පරක්ෂණ පවත්නවා. අදදින මේ සම්බන්ධව අතනගල්ල මහෙත්‍රත් අධිකරණයට කරනු අහර්තාකිරීමෙන් අනතුරුව මහෙත්වත් පරීක්ෂණයක් පැඇත්වීමටත් තින් පසුව පශ්ාත් මත්‍ර පීක්ෂණයක් පැත්වීමටත් නීමිතව තිබෙනවා. කොරෝනා වසංගතයක් ලෙස පැතර යන බැවින්. දැනට ඇති දත්ත පදනම් කර ගැනිමින් ඊට සූදානම් වියුතු බව ජාතික භෝවන රෝග විද්‍යාතනය කායික රෝග විශේෂක්ඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හතා පවසනවා. දැනට වාර්තා වැ ඇති රෝගීන් ධාරිතාව මෙරට සෞඛ්‍ය පද්ධතියට දරා ගත හැකිවත් මීට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තාන් නොවීමට සියලු දෙනා සිය වගකීීම ඉටු කළයුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ස්වාධින් රූපෝහනී තීරණය සජීව වැඩසරහට එක්වෙමින්ඒමහතා මේ බව පැහැදිලි කලා. මේක වසගත ය මේක බෝවෙන එකක් ඒකයි වෙනසති. තොර මේක බෝවෙන එකත් නිසා මේක බෝවීම ඉතා ඉක්මනි නැඩියුණ. දැම් මේ වැඩවීම සිද්ධවෙන්න නිකම් මේ මේ වගේ වැඩීමක්න මේ මෙහම වැඩවෙන්න තාම ශීක්‍රයෙන් වැඩවීමක් සිද්වෙන්නේ. අපි දැක් වන්නට පල ොට ඒ දැක්ක දත්තපා පදනම් කරගෙන තමයි අප මේක සූදානම්වීම වෙන්නවා තාම අපි මේ මටම තියාගත්තුොත් අපිට මේ රෝහල් පද්‍යතේ තුළ මේ ප්‍රතිකාරකිරීම් සිද්ධ කරන්න පුළුවන් තාම නවත් තවටිකක් වැඩියුණනොත් මේක සීම ක්වා නොයි. මේ නත්කරණය දීර්කා ලින ප්‍රතිසා ප්‍රතිඵල සඳහා කරනාව. වගේ මේ අවස්ථාවය ඇතිවෙලා තියෙනේ තීරණාත්ම ක අවස්ථාව නත්මි දෙන්න. අපි අනෙකුත් සියලු ක්‍රියාමාර්ග හැමෝම එකතු යුතු වෙන. ජනතාවගේ හැසිරීම ප්‍රල් මහහිතපුුණ ඉදිර තිබුණොතින්. දවසට පන්දා හයිදාහත්දහ අටදහ යන්න පුළුව සමහර විට. ඒගේ මර්ණඩවාාතික සහ කළට විට වඩ වැඩුවන්නන පුළුව. නමුත් මහිතනවා මේ වෙන විට විද්‍යාත්මකව සසාකච්ඡා කරල තාක්ෂණක ඒ උපදෙස් ලබාගෙන. ඒවගේම දේශපාන ඒ සහය සහ ඔන්ගේ ඒ තිීරණ සමඟ යන්යන් ක්‍රියාදාමයක් අරම් තියෙන. මේක පානය කිරීම සඳහා ඒ ක්‍රියාදාමයන් එක්ක. ඔය කියන ආකාරයට දවසකට විසබන්දාහක් එෙන ආකාරයට වර්ධනවීම හැකියාවක් නෑක එක තමයි. අපේ තීරණ අපි බලාබොරොතු ව ආකාරන මොකොද මේ වෙන විට. අපේ රටේ අයට යම් දෙයක් කරන්න නීත තියෙන්න්දඔන් දනුවම් කිරම තින්දඕන විනය කියනක පිබඳට ප්‍රශ්න ඇතියෙනවා. අන්නේ විනය නැතිකම නිසා තමයි මහිතානය මේ ත්ව ඇතිලතියන්නේෙ වින ඇති කරගන්නේ නැතුව කටයුතු කරොත් ඔය කියන ටාර්ගටෝට සමහරයට ඇතිවෙන පුළුවන්. කරනා ආසා දෙතයින් දෙදහස් හාරසිය විසි නව දෙනෙකු ඒ දිනේ මෙරටින් හඳුනාගත්තා වැඩිම පිරිසක් ඒයේ දිනේ වාර්තා වුණේ කොළම්බ දිිස්ට්‍රිකන්, කොරුණා මරණ දහ අඩක්ද ඊයේ දිනේ සිදුවතිබෙනවා. ඒදිේ වාර්තාාවූ ආසාධිතින් දෙදහ හරස විසි අදදාග හතිස්තුන් දෙෙකු විදෙස්කව සිට පැමිනිිපුදගලින් වැඩමආධිතීන් පිරිසක් කොළම දිස්ශ්‍රික්කෙන් වාර්තාාව අතර එම සංඛ්‍යාව හාරසිය දහතුනක්. පිළියන්ඳලින් ආසාධතයන් එක හතලස් හයි දෙෙකු ඒදදිේ හඳුනා ගැතිබෙනවා කලුතරින්තුන්සිේ හත්තෑ දෙෙු ගමහදිශ්‍රිකෙන් තුන්සේ සි දෙදෙකු වාර්තාාවන. මතරින් එකේ හතලිහක් බදුල්ලෙන් එකසේ තිස් දෙකක් කුරුණෑගලින් එකසේ විසි හයක් සහ ගල්ලෙන් එකේ විසි අට දෙනෙකු වාර්තාාවන. CO-19 ආසාධනයවී සිටි දහ අටදනිකු මේ යාමත් සමඟ කොරා මරණ සංඛ්‍යාව අටස හැට අටක්දක්වා හිළ ගොස්ති වෙනවා ඒ දිනේ මේග අතර කාතාවන් හහිදෙනෙකු සහ පිරිමි පුදගලින් දොස් දෙෙක වන වයි සෞඛ්‍යශ සහන් කළින්. මේ වන විට දිනපතාම අපේ රට තුලින් ඒ දවසකට දෙදහස් පන්සිේයට අධික ප්‍රමාණය කොවිද්ධහනේ රෝගීන් කවාර්තාාව වෙනවා. විශේෂයෙන්ම මේරෝගීන්ගේ ආශ්‍රිතිය නිරෝධායනයකරතියටට ඔවන්ගේ පිේ පරිීක්ෂණ සිදුකිරීමේදී නිරෝධාන කාලය අවසන් වනට කොවිදධාන ේරෝගී ආසාධ ට හ ේ තුල . ගේ වාර්තවීම වැඩිබේවි. ඒවාගේ සමාජතුළ පැතිරීම වලක්වීම සහහා. සෞඛ්‍ය අංශය රජය තම විශාලකාර්භාරයක් කරනවා ජනතාවටත් තමගේ යුතුකම සහකාරය භාරි ඉට කිරීමේ වැදගත්කම මේ අවස්ථවිදි කවදාටත් වඩා වැඩියන්තියෙනවා. ඒයනුව මෙරටින් වාර්තාාවන සමස්ත කරන ආසාධතීන් සංඛ්‍යාව, ක්ෂ තිස් දෙදහස් පන්සේ විසි හතක් පුද්ගලින් වි හතර දහස් දෙදෙනෙකු රෝහල් වල සහ අරමැති ප්‍රිකාරම අධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සුය ලබූංඛ්‍යාව ක්ෂ හදහස්. යිය පනස් හතක් වව්්‍යාව මරෝහලේ වයිදවරු දෙෙනෙකු හෙදනල හරින් තුන් දෙනෙකු ඇතුළු දස දෙනකට කොරුණනා ආසාධනයව ඇති බ හඳනා ගැරුණ. එයනුව ෙවුණු පැවිසි හරතුළ වුණනාවෙන් රෝගින් හතලස් එක්දැෙකු හඳුනාග බව පලාත් සෞක් සේවා දක්ෂ කාරයාාලය පසනවා සූතාක්ෂණය ඔස්සේ පැත්ූ දේෝ මෙහකට සහභාගවීම සඳ. වැැල්ලම්පිටි ප්‍රදශය නිවසකට පමිණි කාතාවකට සහ ඇගේ සැමයාට කොරුණ ආසාධනවී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ. ඊට සහභාගි වූ පවුල් හයක් නිරෝධහනය කෙරුණ. PCR පරක්ෂණ සිදුකිරීමෙන් පසු ඔවුන් දෙදෙන. දවෝම මෙහිට සභාගී ඇති බයි වැැල්ම් පිටි මහජනෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළ, සූම් තාක්ෂණින් දයමයේ පැවැත්තුූ පස්ථවරයාද. එමස්ථානයට කැඳවූ මහජන සෞඛ්‍ය පරක්ෂකවරුන් ඔහුට දැඩිල්ලෙස අවබාධ කර, පරීක්ෂණයක් සඳහහා සෞඛ්‍ය ෛදදිනලද හරි කාරයාලයට පැමිණ ලෙස දැනුම්දුන්න. කතරගම හදේවාලා පිශ්‍රේය අහමුු ලෙස සිදු කළ ප PCR පරීක්ෂණවලින්. දෙෙකු සාධතින් බට හඳුරා ගැ තිබෙනවා. මෙ හේතුවෙන් කතරගම ප්‍රදේශයට පැමිණීමෙන් බලකින ලෙස. දෙවාලේ ප්‍රදහන කප මහතා වන සෝමපාල රත්නායකම හතා ඉල්ලීමක් කරනවා. රෝනාා ර්දන එන්නත් කරන වැඩපිළිවල සාර්ථව ක්‍රියාත්ම කරන්න රජය සියලූ පියවරාර ගෙන තියවා. ඊයේ දවසේදී පුද්ගලයෙන් අනු දෙදහස් නවසය විසි හදනකුට එන්නත් ලබා දෙන්න කටයුතු කලා කියලයි සෞඛ්‍යංශ සඳහන් කළේ. බත්තරමුල සෞඛ්‍යවයි නිර්ධාරේ කාර්යයාලේ මෙහෙවීමන් පැලවත්ත මවරපාත මහාපිරිවෙන් ්‍යහානස්ථානයේදී දහසකට අධි පිරිසකට එන්නත් ලබාදීම ආරම්භ කරුණා ඒ දහමුදා නිධාහරන්ගේ සහ ඇතිවයි. ෙ රෙහ අවට ්‍රමි හරි ව සම්පහක පුද්ගලෑන්ද හසකට එන්නක් ලබාදීම හංවල්ල මයා දුන්න විද්‍යාලදී ආරබුණ. පිලද ෞක ර ල දේ වද ප විල ල ට අ ්‍ය අත ප ශවේද දගලැන් දහස පන්සිදනකට එන්නක් ලබාදීම ආරම්ම කල බ ෞකකි දදිල හරි ඉද එල්ලව මහතා ප්‍රකාශ කලා. දක් පටමගේ ර හ හරි වසන්මල ජනතාවට කොවිිට එන්නත් ලබාදීමම අදවස පරාස වන ව සෞකිකව දල හරි දුමිත්‍ර හග මහතප ප කාශකලා. මේය අත කලාරුවන් රෝ ප ර ීම හ කර අමත ආ ර ඳල ග වරද හතගේ මග පෙන ම කල ර ත ම අස් දීම ටයි තු කරු. ත් ග්‍රම නිලිධරී සම් අලුතින් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. ඒවගේ හුදලාරති බර ග්‍රාණලධදරී සම් හතරක් හුදකලා බවෙන් නිදහස් කර ඇති බවයි රජය නිවේදනය කරන්නේ. ගම්පා දවලටි පොලිස්පල ප්‍රදේශය පළ ගහවිල ග්‍රමණල දහරී වසම ගල්ල අහංගම පොලිස්බල ප්‍රදේශය කරන්දු ගොඩ ගොව්‍යාපාන කහවන්න ම හා දුම්න්න ගොඩයන ග්‍රාමණල ධහරී වසම් මෙේ හද කලා කරතිබෙනවා එෙන්ම හබාදුව පොලස් බල ප්‍රදේශයේ ලුණ මෝදර බොනවිස්ටාව කටකුරුන් යන ්‍රමණල දරී වසම් මෙෙන්ම රත්තපුර පැල්මඩල්ල පොලිස්බල ප්‍රදශ, දෙනවක පාතකට හා දිපිටිකලෑන් ග්‍රමණල දහරී වසම් අද උදස්සන හය සිට හද කලා කෙරුණා. එෙන්ම කුරුවිට පොලස් බල ප්‍රදේශේ කුරුට ්‍රමණල හරරි වසම සහ දෙල්ගමෝ ග්‍රාමණල ධරී වසමේ නාගරික ප්‍රදේශේද හුද කලාකිරීමට පියවර ගත්බව රජයනිවේදනය කලා. එෙන්ම කොළඹ දිශ්‍රක්කිය පාදුක් ගල් ග්‍රාමල දහරිී වසම දෙයහත්තකන්ඩිය පොිස්පල ප්‍රදේශේ දෙහිියත්තකණඩිය ග්‍රාමලධදරී වසම මෙෙන්ම හැටන් පොලිස් බල ප්‍රදේශේ ෆෝඩයිස්ත්ත වසම, ගෝනගල්ල කොට සහ අකරතිහ කොටස හද කලා බවි නිදහස් කිරීමට පියවර ගෙනති බෙනවා. සංචරලන සීම ක්‍රියාත්මක නොවනවස්ථාවලදී නිවැස්වලින් බැහරටයමට හඇඳුරුම් පත් අංක භාවිතයෙන් නව ක්‍රමවේදයක් ඒ හඳුන්වා දුන්නා. ඒත්න් රෝහල් ගතවීමදී හෝ අත්‍යශ්‍ය රජකාරී සඳහයාමේ දී එම ක්‍රමය බල නොපාන බවයි පොලිසිය පවසන්නේ. දහත්තුන්ව නිදා දිනය යන ඔබගේ හැඳුම් පතේ එක තුන පහ හතහෝ නමේ අවසානංකේ තියෙනවඕනම් ඔබට අද වෙලද පොලට යන්න පුුවන්. එක් නිවසකින් එක්කෙකුට පමණ යාමට පුළුවන් වෙන්නේ මත් හෙ දින ඔබට මන්කිරීමට බැෑ හෙට ඇදිරි නීතිය ක්‍රියාත්ම කරන දිනයක්. නැවත ඔබට ගමන්කිරීමට හැකිියාවක් ලැබෙන ඉරටුවන්ක සහිත දිනය වෙන්නේ මැයි මාසි දහටවෙනිදා මේ අනුවයි කටයුතු කළ යුත්තේ.ස්කසේ වෙතත් රෝහලකට යාමේදී තමන්ගේ ඉදිනිදා. රැකියාවට යාමේද මෙම අංක්‍රමය බලපාන්නේ නැහැ. ඒ වගේම හැඳුරුම් පත් නොමැති විදේශී අයට මේ සඳහා තමුන්ගේ විදේශ ගමන් බලපත්‍රය ෝ රියදුරු ලපත්‍රය භාවිතා කිරීමේ හැකි අවක්තිනවා. මෙම නිරෝධයන නිර්ණායකවලට පටහැනිව කටුතු කරන අම්මය වෙතොත් එඒ අයට එරෙහිව අත් අඩ ුටගෙන නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. සබර්ගම පලාතතුර ලියාපදිංචිී ඇති වාහන සදහ ආදායම් බලපත්‍රනිකුත් කිරීම. අද සිට ලබන තිස් එක්මනදා දක්වා අත්හිටුවීමට. රණයරතිබෙනවා එම කාලේද ඇතුළුව ලබන පහළුස් වනදා දක්වා දඩමුලින් තොරව ආදායම්බල පත්‍ර නිකුත් කිීම තීරණය කරති බෙනවා මෙ අතර මධිම පලාත් තුළ ලියා පදිංචවාහන සඳහා මෝත්‍රත්‍ර ප්‍රහණ දෙපාර්ථමේන්තු, ප්‍රධහන කාර්යාලය සහ ප්‍රදේශලේකම් කායයාල මගින් ආදායම්බල පත්‍ර නිකුත් කිරම් ලබන දාහත් වනදා සිට ලබනමස දාහතර වනදා දක්වා අත් හිටවාති බෙනවා එයනුව කල්ලිකුත් වෙන වාහනආදායම්බල පත්‍ර සඳහ නව බලපත්‍ර ලබාගැනීමේ දී දඩමුදලක් අයි නොකිරීමටද තීරණය කරතිබෙනවා. සැමට සම සිතින් කොවෙට් ප්‍රතිකාර පහසුකම් සම්පාදන ජාතික ක්‍රියාන්විතය මේ වෙනකොට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එම වැඩපිළිවෙලට සහය ලබා දෙන්න බොහෝ පාර්ෂව එක් වෙලායින්වා. ලංකා පදජ පෙමුණ නිර්මාමතතු ැසිල් රජපක්ෂ හතාගේ සංල්පක නන්යි කොවිත් ප්‍රතිකාර රෝහල් ආශ්‍රීත පහසකම් වැඩදිවු කිරීම ජතික ක්‍රාන්විතය ක්‍රාත්මක බන්නේ. ඒතේ පොදජා පරමුණේ ඉජිනේරු සංගමය ඇදන් දසදහක් සැසීමේ වැඩ පිළිව ආම්භ කරති පෙනවා කරුණෑගල විල් ගොඩ පිහිට පොදජන පෙරමුණ ස් ්‍රික්කාරා ලද. ඇදන් පසියක් සැකසීම සිද වු අරු. අමාතවරු ව නාමල්රජ පක්ෂ ජොස්ට්‍රන් පනාන්දයන මහතරුගේ නිීක්ෂණයට ලක් වුණ. දන් පහැින් සමන්තව දිකරුණු කොස්ගම ප්‍රදේශ ෝ හල, කොවිට ප්‍රතිකාය එක විරෘත් කිර ම තුන්ත්‍ර ප්‍රී උදගොඩ මහතාගේ ප්‍රහනත්වෙන් සිදුකරුණ ්‍ර ලංකා පොදජන පරමුණේ අවිස්්‍යවල සංවි හයක නිතිච් රවිද ජයයිසිං හත ඇතු පරිසක් ක් සිටිය. හිද නන්ද ලදගමගේ පදනම මගින්,ොවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහ ඇඳන් හරසයක් ලබාදීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබෙනවා. නවලපටියේ මහින්දානන්ද පදනමේදී එම කටතු සිදු කරන ආකාරයෝ, අමාත්‍ය මහින්දානන් අලදගමගේ මහතාගේ නිීක්ෂයට ලක්ුණ. වන්නේ ආරක්ෂක සේනා මූලස්ථනයේය මෙහෙවීම, රෝගින් එකසි පනහකට සියලු පහසුකම් සහිතව ප්‍රතිකාල බාදිය හැකි අයිරින්, ඉදිකල කෝනා අතරමදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ, සෞඛ්‍යංශවි හරදීමට පියවර ගැන. වන්නේ ආක්ෂක සේනා මූලස්ථනය මින් පුද්ගලින් දහසට ප්‍රතිකාල බාද හැකි අධ්‍යථාන ැසීම සිදුවන බව වෞ්‍යාදිිශ්‍රික්ලෙකම් සමන් බඳුල සේන මහතා සඳහන් කලා. ුුණමේන්තලේ මලිකර හල කොබි් ප්‍රතිකාර රෝහලක් ලෙස නවකරණය රීමට පියවරගෙනැඇති බව දිස්්‍රක්ේකම් සමන්දර්ශන පා්ඩිකරන මතා ප්‍රකාශ කලා. ඇඳන් දෙසය පනහකින් සමන්විත එය ලබන සඳදා විෘත කිරීමට නියමිතයි. නාවිකහමුදා සේවාවනිතා ඒක කිය සමාජ සත්කාරයක් ලෙස මුල්ලේරියාව නගැනහිර මූලිරෝ හලේ විශේෂ මාත්‍රඒකට HDHICූ වර්ගේ විශේෂ ඇඳන් තුනක් ප්‍රධනය කෙරුණ. නවිකහමුදාපති වයිසත්මරාල නිාන්ත උළුගේ තැන්න මහතාගේ සහභාගිත්න්, නාවිකහමුදා සේවනිතා ඒකගේ සභහපතිනි චන්දිමා උළුගේ තැන්න මහත්මගේ ප්‍රධහනත් වේෙනුවී ඒය සිදු කෙරුණේ ්‍යාපනයේ පවත්වන්න තීරණය වෙලා තිබුණු රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කරන්න පියවරගත්තද. ඊට සමගාමීව ආරම්භ කරලා තියෙන සංවර්ධර් ව්‍යාපෘති අකණ්ඩව ක්‍රියාත්මක බව රජය නිවේදනය කරනවා. යපන නගදී පරජමහා විරස්ථානය කේද්‍ර කර ගනිමින් පැවැත්වීමට නීමිතවතිබූ රාජ වෙසක්කඋත්සව හා වෙසක් පහෝදින වැඩසටහන්න පවත්නා කරන ව සංගත තත්ත්වය සැකිල්ලට ගනිමින් අවලංගු කිරීමට රජ්‍යතීරණය කලා. කෙසේවෝද ඊට සමගමීව යාපනය දිස්ශ්‍රික්්‍යය කේද්‍රර ගනිමින්, උතුරු ප්‍රදේශයපුරා ක්‍රියාවට ැංවූ සංහදන කටයිතු. අඩු ආදෑම්ලාබන් හා පාසල් දරුවන් වෙනුවෙන් සැලසුම් කළ ප්‍රජාසත්කාරක හා, සර වැඩස හ ඒ අයිරින්ම ක්‍රියාවට නැක් වෙන බවයි, බුද්ාසන ආගමි හා සංස්කෘතිකටයුතු අමාත්‍යංශලයකම් මහාචාරය කපිල ගුණවර්දනම හතා පවසන්නේ. දෙදහස් පන්සේ හැට පස්සන රාජ වෙසක්කුත්සවය සංකේතවත් කරමින් සෞඛ්‍යංශවල උපදෙස් මත, කෙටි වැඩසට හනක් ලබන විසි හතරවනදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයිතියෝදාතිබෙනවා. පවත්තා තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවෙස්වල සිටම ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක්කුත්සවය සමරන ලෙස, බදජාසන ආගමිකහා සංස්කෘතිකටයතු අමාත්‍යංශ ජනතාවගෙන් ඉල්ලාසිරනවා පලාාත්ගේේපේකට මලම සිය ක්මෝපු හද වැසි අදවසෙත් ලැබෙන කියලා කාල්ගුණු විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කලා. ස්නහිර සබරගම හා මධ්‍යම පලාත්වලත් ගල්න්න සහ මාතර දිස්ත්‍රික් වලත් ඇතැම් ස්ථන වලට මිලමිටර සියය එක්ම වූ තද වැස ඇතිවන පවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවේේ සෙසු ප්‍රදේශවලද ස්ථානකිහිපේක වැසි ඇතිවනවා තද වැසි සමඟ අකුණු අනතුරු ඇැවීමේ අවධනමක් පවතින බැවින් ඒ කෙරෙහි වැඩි අවධානයක් යමු කරන ලෙසයි එම දොර්මේන්තුව ජනතාවගේෙන් ඉල්ලාසිටින්නේ මේ අතර තද වැසි හේතුවෙන් පුදලම දිස්ත්‍රික්කේ පහත්බිම් රැක් ජලයින්යට ීති වෙනවා හලාවත කොළඹ ප්‍රධානමාර්ගේ මමාරවිල ප්‍රදේශය ජලයෙන් නැටවීමම් හේතුවෙන් ගමනා ගමනේයටද බාදා එල්ල වීතිබුණා අවසන් යුදගැටුම් වදී වෙෙල්ල මුල්ලි වෛකාල් හිදී ියගගේ ජනතාවසයහි පත් කරලා දෙමළ සධානයම්ගේ සිවාජලිින්ග හිටපු මන්ත්‍රීවලයා පහන් දැල්වීමසිදුකර. දැුම්මලද මියගිය සාමාන්‍යවයන් වගේම LT සසාමාජිකින් සිහිකිරීම වෙනෙන් යාපන වැල්වැට තුරේ ේවලරි ප්‍රදේශය පිහිි සිවාජිග හතාගේ නිසඉදිර පිටද මෙම පහන් දැල්වීම සිදු කරතිබෙනවා එමස්ථානේ බැනයක්ද ප්‍රදර්ශනය කරතිබූ බවයි අපවාර්තාකරු සඳහන් කළේ ඒත් සමගින්ස්වාද රූපාණනි මධ්‍යාන ප්‍රධාරතෝ ප්‍රකාශ මෙමතකින් නිමාවට පත්වනවා අප යිත් තම්ම වන්නේ පෑන් පෑ පත්ස සුබදවස. Let's <laughs>